ආයුබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ වෙනදා මේ මාතෘක තුලා ඉන්නේ ටෙක්නොසොලා YouTube channel එකත් එක්ක. ඉතින් අද මම කතා කරන්නේ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරනවාට ගොඩක්ම ගොඩක් අදගත්තට දෙයක් ගැන. ඉතින් මම ඒක ඔයාලට උදාහරණකින් කියලා දෙන්නම්. ඔයා හිතන්න ඔයා තැනකට යනවා. ඔයා දන්න ඔයා තැනකට යද්දී ඔයා ගොඩක් වෙලාවට ෆෝන් එක අරන් තමයි යන්නේ. ඉතින් එහෙම ෆෝන් එක අරන් යනකොට ඔයාට අමතක වෙලා තියලා ඉන්න පුළුවන්. නැත්තම් කාගේ හරි ඔයා කවුරු හරි ඔයාගේ ෆෝන් එක හොරගම් කරලා තියෙන්න පුළුවන්. නැත්තම් කිසියම් මො විදියක ඔයා පොතනට ගියාම ඔයාගේ ෆෝන් එක නැති වෙලා තියෙන්න පුළුවන්. ඔයාට මේ වගේ අවස්ථා දැනගන්නවත් වෙලා තියෙන්න පුළුවන්. වෙලා තියෙන ඉන්න ඔයා අනිවාර්යයෙන්ම දන්නවා ඒකේ තියෙන අමාරුව. මොකද ඔයාගේ ඩීටේල්ස් ඔක්කොම වෙන කෙනෙක් අතර තියෙන අපත් වෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි හින්දා. ඉතින් මම මේ අද කතා කරන්න යන සෙටින්ග්ස් ටික ඔයාගේ ෆෝන් එකේ තිබ්බොත් ඔයාට පුළුවන් මේ වෙලාවේදී ෆෝන් එක කාගාවද තියෙන්නේ එයාගේ පින්තූරයක් ගන්න. ඒ වගේම Google Maps හරහා ඔයාගේ ෆෝන් එක තියෙන තැනත් ලොකේෂන් එක අනුව බලාගන්න හැකියාවක් තියෙනවා. ඒක වෙන විදිහම මම ඔයාලට උදාහරණකින් කියලා දෙන්නම්. ඔයා හිතන්න ඔයා තැනකට යනවා. ගිහිල්ලා ඔයාගේ ෆෝන් එක දෙන්නේ නැති වෙලා. ඔයා ගෙදර එළවද්දී ඔයාට කිසිම විදියක් නැහැ දැන් ෆෝන් එක ගන්න. හැබැයි ඔයා මේව සෙටින්ග්ස් හදලා තිබ්බොත් ඒ ෆෝන් එක ගන්න කෙනා ෆෝන් එක ගත්තාම ගොඩක් වෙලාවට බලන්නේ ඒ ෆෝන් එකේ පැටර්න් එක නැත්නම් ලොක් එක කඩලා කොහොමයි ෆෝන් එක ඇතුළට යන්නේ. ඉතින් එහෙම ලොක් එක කඩද්දී එයා ගොඩක් වෙලාවට ගන්නේ වැරදි පැටර්න් එක. මොකද එයා පාස්වර්ඩ් එක දන්නේ එයාගේ මේ ෆෝන් එක වෙන ඉඳා. ඉතින් එහෙම වෙනකොට වැරදි ඉන්න පැටර්න් එකක් ගන්නකොට ඉස්සරහා තියෙන සෙල්ෆි කැමරාවෙන් ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් ගහ ගන්නවා එයාගේ. ඒත් එක්කම ඔයා ලින්ක් කරලා තියෙන ඊමේල් එකට නැත්තම් වෙන කෙනෙක්ගේ ෆෝන් එකේ ඊමේල් එකක් ඔයා ලින්ක් කරලා තියෙනවනම් අන්නේ ඊමේල් එකට එයාගේ ෆොටෝ එක ගන්න ගන්න පුළුවන් ඒ වෙලෙම. ඒත් එක්කම එයා ඉන්න තැන ලොකේෂන් එකේ ලින්ක් එකකුත් ඔයාට ගන්න පුළුවන්. අන්නේ එකෙන් එයා ඉන්න තැන ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ලේසියෙන් එයාගේ ෆෝන් එක ආයි මොන විදියට හරි ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේව හරියටම කරන්න කියලා. ඊට කලින් මම තාම subscribe කරලා නැත්නම් බලයන් තුනට ඔයාලා subscribe button එක subscribe කරන්න. ඊට යපැත්තෙන් ඒ පුංචි bell icon එකක් ඒකත් on කරලා all එකේ තියාගන්න. එතකොට තමයි මම video එකක් දාපුවම ඔයාලට notification එකක් කරා. ඔයාගේ phone එකටම ගෙන ගන්න හම්බෙන්නේ. අපි එනනම් යමු අද video එක. හරි අපි එනම් බලමු කොහොමද මේ වැඩේ හරියටම කරගන්නේ කියලා. ඒකට අපිට පුංචි මුචි ඇප්ලිකේෂන් එකක් ඕන වෙනවා. අයින්ද ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් ප්ලේ ස්ටෝර් එකට ඉස්සෙල්ලාම යන්න ඔයා. ප්ලේ ස්ටෝර් එකට ගියාම ඔයාලට පේනවා ස්ක්‍රීන් එකේ තියෙන ඇප්ලිකේෂන් එකක් ක්‍රෑෂර් කියලා එකක්. මේක මම මේ වෙනකොට ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඒකින්ද ඕපන් කරගන්න තියෙන්නේ. ඔය ෆෝන් එකටත් ඉන්ස්ටෝල් කරලා ඉවරලා ඕපන් කරගන්න. අපි ඕපන් කරලා බලමු මේකේ සෙටින්ග්ස් කොහොමද කරගන්නේ කියලා. ඔයාත් ඉන්ස්ටෝල් කරගෙන එතනට එන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔයාට ගන්න තියෙන ටච් ඕපන් කරගන්න එක. ඉස්සෙල්ලාම ඕපන් කරගත්තම ඔයාට බලා ගන්න හම්බෙන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේකේ ඔයාට පේන මැද්දේ නිකන් ඊතලෙකුත් එක කොළපාට බෝලයක් වගේ එකක් තියෙනවා. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාට මේ ඇක්ටිවේට් කියලා එකක් එයි. ඵලයේ අතන විස්තරය ඔයා කැමති නම් කියව ගන්න පුළුවන්. යටින් පේන ඔකට ඇක්ටිවේට් නව් කියලා එකක් තියෙනවා. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න. මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ එකක් තමයි එන්නේ. ඔයාලට පල්ලෙයන් බැලුවොත් තියෙනවා cancel uninstall activate කියලා තියෙනවා. ඔය ෆෝන් එක uninstall තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මොකට අපි කරන්න ඕන මෙතන activate කියන එක. එහෙනම් ඔයාලට පේන activate කියලා බටන් එකක් තියෙනවා. අනේක පාරක් ක්ලික් කරන්න activate කියන එක උඩ. මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේන activated කියලා දැන් පෙන්නන්නේ. යටින් පේන next කියලා එකක්. අනේක එක පාරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇටම් ලිමිට්ස් කියලා එකක් කියලා තියෙනවා. ඒක ඉස්සරහා තියෙන තුන. අපි ඒක එක කරගන්න ඕනේ. කින්ද එකපාර එකපාර උඩින් ක්ලික් කරන්න. ඒක උඩින් තියෙන 1 ෆේල් ඇටම් කියන එක ක්ලික් කරන්න ඕන. නැගින්ද ඒක උඩ ක්ලික් කරලා ටික් එක දාගන්න ඔයා. මොකද එතකොට තමයි එකපාරක් ක්ලික් කරත් ඒකේ වැරද්ද අපිට මැසේජ් එකකින් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ next ඔබන්න. ඊට පස්සේ ඕගලන්ට alert email කියලා එකක් තියෙනවා. අන්න ඒකේ active now කියලා එතනත් එකක් තියෙනවා. අන්න ඒකත් ක්ලික් කරන්න. මේක ක්ලික් කරන්න ඕනේ. මේ ක්ලික් කරලා තමයි අපිට Gmail එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ notification box එකක් එයි. මේකේ පල්ලෙහාම තියෙන ඔතෝනේ chat කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. කොළපාටින්. මේ ක්ලික් කරා පස්සේ ඔයාලට notification box එකක් එයි. මේකෙන් allow දෙන්න. allow දුන්නාට පස්සේ ඔයාගේ Gmail ටික තමයි මේ ෆෝන් එකේ තියෙනව පෙන්වන්නේ. ඔයා මේකේ මතක තියාගන්න ඕනේ. ඔයා මේකේ Gmail එක දෙද්දී ඔයාගේ තිබ්බ ෆෝන් එකේ නැති වෙච්ච ෆෝන් එකේ තියෙන ඕන නැතා වෙනත් device එකෙන් laptop එක වෙනත් ෆෝන් එකත් ඒ Gmail එකේ connect වෙලා තියෙන්න ඕනේ. මොකද මේ අපි select කරන Gmail එකට තමයි අපේ මේ මං කියන දේ location පින්තූර එවන්නේ. ඒකින්ද එහෙම ඔයා කැමති සුදුසු Gmail එකක් හරියට බලලා දාගන්න. ඒක තමයි වට මේකේ ප්‍රයෝජන හරියටම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මාත් Gmail එකක් තෝරගන්නම්.
ඉතිංවා ජීමේල්ල තොරගත්තර පස්සේ එක සෙලෙක්් කරලා යටති ඕකේ කියල එකක් තියෙනවා අන්න කලික් කරන්න මේ කලික් කරට පස වාට පැටිම ස්කිප් කියල එකක් තියෙනවා ඒ කලික් කරන්න කලින් ඔයාට මෙන්න මේ වගේ එකක්කෙයි මේක ඔගොලොන්ට එලව් කියල එක තමයි ඔබන්න තියෙන්නේ පල්ලයා තියෙන ඔලව් කියල එකක් අන්න කලික් කරන්න එකක් කර පස්සේ මෙතන එලා ඊමේල් කියල වැට ඊට පස්සේ යටින් තියෙන නෙක්ස්ට් කියල එකක් අන්න කලික් කරන්න ඒ ක්ලික් කරා පස්සේ ඔයාලට මේ පර්මිෂන් තුනම දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ තියෙන ටික් තුනම දාන්න ඕනේ. එහෙනම් ටික් එකෙන් එක දාගන්න. පළවෙනි ටික් එක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම notification box එකේ allow දෙන්න. දෙවෙනි එකයි තුන්වෙනි එකයි මේ විදිහට කරගන්න. ඊට පස්සේ යට ඊට පස්සේ මෙන්න මෙහෙම වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන try it now කියන එක උඩ කොළපාටේ උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ phone එක off වෙලා අපේ pattern එක lock වෙච්ච තැනට එනවා. ඉතින් මම මෙතන කැමරාව මගේ වහගන්නවා මොකද නැත්තම් මගේ ෆේස් අන්ලොක් වැඩ කරන හින්දා ඒකින්ද ඔයගලන්ට මගේ පින්තූරේ පේන්නේ කළු පාටට ඉතින් මම පින්තූරේ වහගෙන මගේ පැටර්න් එක මම ගහගන්නම් වැරදිට එකපාරක් දෙපාරක් එතකොට තමයි අපිට මැසේජ් එකේනවා ගැලිට බලා ගන්න හම්බෙන්නේ මම පාරේ එකපාරක් ගැහුවා තව පාරක් ගහන්නම් දැන් මම හරි එක ගහගන්නවා එකපාරක් ගැහුවොත් ඉතින් මම ඔයාලට පැහැදිලි වෙන තමයි දෙපාරක් තුන් පාරක් ගැහුවේ ඔයාලට පේනවා පින්තූර හතරක් වැදලා තිනවා කලින් ඒවනම් මම කලින් චෙක් කරන්න බලන්න ගහපුවා දැන් ගහපුවා තමයි ඔයාලට පේන 5:26යි වෙලාව ඒ වෙලාවට ආපුවා අපි Gmail එකට ගිහිල්ලා බලමු මේක ඇවිල්ලාද කියලා ඉතින් ඔයාගේ Gmail එක රිෆ්‍රෙෂ් කරලා බලන්න එහෙම නැත්නම් ඔයාට అలර්ට් කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිය අනිවාර්යෙන් අන්න ඒක උඩ ක්ලික් කරලා හරි ඔයාට බලා ගන්න පුළුවන් අපි බලමු මේකක් ඇවිල්ලාද කියලා ඒකට ඔයා notification bar එක ඇදලා බලන්න ඔයාලට පේනවා security alert කියලා එකක් තියෙනවා ඔයාට බය වෙන දෙයක් නැහැ ඒකට ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ආයි බැක් වෙන්න. බැක් කරාට පස්සේ ඔයාට උඩින්ම පේනවා මී කියලා දෙකක් තියෙනවා. ඒත් එක්කම అలර්ට් කියලා ඇප් එකේ නම තියෙනවා. මේක තමයි అలර්ට් එක. ඉතින් ඔයා එකක් උඩ ක්ලික් කරගන්න ඉස්සෙල්ලාම. ඉතින් ඕගලන්ට මේ මේකක් තමයි එන්නේ. ඔයාලට පේන උඩින්ම ෆොටෝ එකක් ලෝඩ් වෙලා වැටෙයි. දැන් නම් පේන්නේ කළු පාටට මම කලින් කිව්වා ඔයාට මම සෙල්ෆි කැම් එක ඕෆ් කරලා තියෙන ෆේස් අන්ලොක් වැඩ කරන හින්දා. ඔයාට යටින්ම බලා ගන්න පුළුවන් ඕපන් ඉන් Google Maps කියලා එකක් තියෙනවා. ඉතින් ඒක උඩ ක්ලික් කරොත් ඔයාට පුළුවන් ඔයා ෆෝන් එකේ තියෙන ලොකේෂන් එක ඔයාට හරියටම බලා ගන්න. ඉතින් එහෙම ක්ලික් කරාම ඔයා Google වලට යනවා. Google වල ලෝඩ් වෙලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන ලොකේෂන් එක පෙන්වනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේක ඇත්ත ලොකේෂන් එක ශ්‍රී ලංකාවේ ලොකේෂන් එක පෙන්වන්නේ. ඔයාට පල්ලෙහා පින්තූරෙන් බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ නම් පෙන්වන්නේ මගේ ගෙදරමයි මොකද ෆෝන් එක මං ගාව තියෙන හින්දා. ඉතින් ඔයාට මේවා තමයි හොඳ සෙටින්ස් ටික කරගන්න තියෙන්නේ. මේකත් ඔයාගේ ෆෝන් එකේ security එක පිළිබඳ ලොකුම ත්‍රාජනයක් වෙලා තියෙන තමයි මං ගෙනාවේ. ඉතින් මං හිතන ඔයාලට මං වීඩියෝ එක කියලා දීපුවා ඔයාලට ගොඩක් තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට ඒකේ ඕක වටිනා කියලා හිතෙනවනම් ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. පල්ලෙහා තුන අතපාර subscribe button එක ඔයගොල්ලෝ දිගටම subscribe කරලා ඉන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හිටියා පැත්තෙන් එන bell icon එකත් ඔයගොල්ලෝ ඕල් තියා ගන්න. එතකොට මම වීඩියෝ එක දාපුවාම ඒ වගේ notifications ඔයාගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි ලබන සමහර අලුත් වීඩියෝ එකකින් ඉන්නම්. එතකන් සුබ දවසක්.